1989 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සකස් කළා. 1992 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවේ යෙදවීමට ගිවිසුම් කත වුණා. කෙසේ වෙතත් එදා මෙදා තුර දරුවන් විඳින පීඩාවන්හි නිමක් නොමැති තරම් ලෝකයේ ළමයින්ටයි ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩනගමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. දරුවන් පීඩාවට පත්කරන සමාජීය සාධක මෙන්ම ආතතීන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව ආදී අගතීන්කින් ළමා පරපුර මුදාගෙන ඔවුන්ට හිමි ලෝකය යළි දිනා දින බව ජනාධිපතිවරයා පවසනවා. ආර්ථික නිදහස මෙන්ම මානව දයාව අන්‍යෝන්‍ය විශ්වාසය ගරුත්වය හා පිළිගැනීමෙන් යුත් සමාජය නිර්මාණය කිරීම හා ස්වභාවික සම්පතින් පිරි පාරිසරික උරුමය රැකදීමටත් අවශ්‍ය දේශපාලන පරිසරයේ ඉටු කිරීමට කැපවන බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා. මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේද ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිසරයේ සිට මේ පිළිබඳ ප්‍රධාන වැඩසටහන ගෙනෙනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන්. බගහැරුණු පාඩමක් මෙයින් පැවති මෙම වැඩසටහනේදී දරුවන්ට සිදුවන විවිධ අකටයුතුකම් වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම්වත් කිරීමේ දේශනද පැවැත්වුණා. දරුවන් උදෙසා සුරක්ෂිත රටක් බිහි කිරීමට කැපවන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා. ඔබ සියලු දෙනාගේ ජීවිත තුළ තියෙන ඒ අතිශයින්ම හානිදායක ඔබ තුළ තියෙන ඒ මානුෂීය ගුණාංග වර්ධනය වෙන්න තියෙන බාධාවන් ඉවත් කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් තනන එක තමයි අපේ වගකීම. අපි මේ ලෝකය වෙනස් කරමු. අපිට මගෑරුණු පාඩම් ගොඩක් තියෙනවා. අන්න ඒ පාඩම් අපි ඉගෙන ගමු. ඉගෙනගෙන මේ ලෝකය මීට වඩා ලස්සන තැනක්, අපි සියලු දෙනාටම ආදරණීය තැනක්, අපි සියලු දෙනාටම ආරක්ෂාව රැකවරණය ලැබෙන සෑම අතින්ම පොහොසත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් මනුෂ්‍යත්වයෙන් පිරුණු සමාජයක් ගොඩනගන්න අපි ප්‍රතිඥා දෙනවා. දරුවන් උදෙසා වන විශේෂාංග රැසකින්ද මෙම වැඩසටහන සමන්විත වුණා. මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක් අද දිනේදී නොමිලී නැරඹීමට දරුවන්ට අවස්ථාව හිමිකර දී තිබෙනවා. පින්නබල සත්වෝද්‍යානය, පින්නබල අලි අනාථාගාරය සහ හම්බන්තොට සෆාරි උද්‍යානයද ඒ අතර වනවා.